ಶ್ರೀಮದ್ ಮಹಾಕತ್ರಕಮ ದೇವ ಸ್ತ್ರೋತ್ರ ಕದಿರನಂದೇವ ಗೋವಿಂದಂ ಪಾಲೇಂದು ಲೋಕ ಶಾಸನಂ ಏತೇ ದೇವಾನುಭಾವೇನ ಕಂದ ಸ್ವಾಮಿ ನಮೋ ವರಂ ಓಂ ತತ್ಪುರುಷಾಯ ವಿದ್ಮಹೇ ಮಹಾಸೇನಾಯ ತೀಮಹಿ ತನ್ನೋ ಸನ್ಮುಖ ಪ್ರಚೋದಯಾತ್ ಓಂ ತತ್ಪುರುಷಾಯ ವಿದ್ಮಹೇ ಶಿವಪುತ್ರಾಯ ತೀಮಹಿ ತನ್ನೋ ಇಸ್ಕಂದತ್ ಪ್ರಚೋದಯಾತ್ ದೀಪ ಧೂಪ ಗಂಧ ಪುಷ್ಪ ತಾಂಬೂಲಾದಿ ವಂದನಂ ಧ್ಯಾನ ಹೋಮ ಧ್ಯಾನ ವಾಚ ನಾದಿ ಕರ್ಮ ಸೇವಿನಂ ಪೂಜಯಾಮಿ ವಾರ ವಾರ ಸೌಖ್ಯ ಲಾಭ ಹೇತು ಜಂ ತಂಗುಮಾರ ದೇವರಾಜ ಪಾದ ಪದ್ಮ ತಂ ನಮೋ ಕುಮಾರ ದೇವಿ ಅಂತ ಈ ಪೂಜಾವು ಕೆಪಕರ್ಣ ಅಂತ ಹರಿಯೋ ಸ್ಕಂದ ಕುಮಾರ ಈಕೆನ ಕತ್ರಗಮ ದಿವ್ಯರಾಜಾತ್ ಗೋವಿಂದ ಏನ ನಾಮೇ ಬಿದು ಲಘು ದಿವ್ಯರಾಜಾರ ಮೇ ಪೂಜಾವು ಆಯ್ತು ದೇವ ಆಯ್ತು ದೇವ ಆಯ್ತು ದೇವ ಕೆಲ ಹಿತಾಗಿನ ಪೂಜಾ ಆಗ සියලුම පූජා මල් පහන් සුවඳ දුම් ප්‍රණීත පළතුරු ඔයා කකුල පිච්චේ පාසට එන්න එපා සියලු ප්‍රණීත පූජාවන් ඒ වගේම ප්‍රණීත පැන් පූජාවන් يعني තැඹිලි පැන් පූජාවන් සියල්ල කතරගම දිව්‍ය රාජයාට අයිති වේවා අයිති වේවා අයිති වේවා මේ පූජාවන් පිළිගෙන කතරගම දෙවියන්ට ඔබට කායික වශයෙන් රැකවරණය සලසන්නත් ඒ වගේම දෙවියන්ටත් සතුටු වෙලා මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න ශක්තියක් වෙන්නත් ඒ වගේම රටට සාමය උදා වෙන්නත් සියලු දෙනාට සැප සතුට උදා වෙන්නත් දෙවියන්ට මේ පූජාව කැප කරමි කියලා හිතාගන්න සතුට දැන් අපේ හැමෝටම අර ඈතින් ලා නිල් පාටින් ඔව් මේ කදු පන්තියක් පේනවා අපිට ඔව් මේ තද පාට එක නෙමෙයි පිටිපස්සෙන් තියෙන ලා නිල් පාට එක ඒ කඳු පන්තිය මොකද්ද වෙන්නේ හැමෝටම අර උසම ඈතම පේන කඳු පන්තිය තමයි ඒක දැන් වැටක් වගේනේ තියෙන්නේ එහෙමයි එතකොට මේ ප්‍රදේශය අපි ඉන්නේ දැන් ගොවිඳු හෙළ පර්වතයේ මුදුනේනේ අපි ඉන්නේ එහෙමයි එතකොට මේ ගොවිඳු හෙළ පර්වතයේ මුදුනේ ඉන්න අපිට පේනවා නිකන් තට්ටුවක් වගේ නේ ඔව් ඒ කියන්නේ උසම තට්ටුවක් වගේ ඔව් උස තට් එක සමානට පිහිටි කඳු පන්තිය තනින් තන ටිකක් උස්ව පහත්ව පිහිටන ඒ වුණාට ඒ කඳු පන්තිය වැටක් වගේ ඔව් ඒ කියන්නේ රටක දේශ සීමාවක් වගේ රටවල් දෙකක් බෙදිච්ච සීමාවක් වගේ ඔව් රටවල් දෙකක් බෙදිච්ච සීමාවක් වැටක් එහෙමයි අනේ කඳු පන්තිය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ හඳුන්වලා තියෙන්නේ හිමවන්තස්ස කියලා හිමවන්තස්ස හිමවන්ත පව්ව තේරුණාද ඒ පව්ව ඒ කඳු බෑවුමේ ඉඳලා මහ මුහුද තෙක්ම ඒ කියන්නේ කතරගම තිස්ස මහරාමේ මේ ප්‍රදේශයේ දකුණු පළාත පැත්ත ඔව් දකුණු පළාත පැත්තට තමයි මේ අම්පාර එහෙම පිහිටි කඳු පන්තියක් මේ ප්‍රදේශයේ නැහැ එහෙමයි. يعني තිස්ස මහරාමෙට යනවා. කියන්නේ රෝහණ දේශය. කියන්නේ පහත රට. ඔව්. සීමාවක් වගේ. ඔව්. හෙළදීපය කියන්නේ මෙන්න ඒ නිසයි. එහෙමයි. කියන්නේ අර උස්සු කඳුපන්තියෙන් පහත කොටස එක යායට තනිතලාවට තියෙන නිසා දැන් මේ පැත්ත බැලුවොතින් පිට්ටනියක් වගේ ඈත. ඔව්. දැන් මෙතෙන්ට පේන්නේ නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ එහා පැත්තට පේනවා. ඒ වගේ විශාල වැටක් වගේ කඳුපන්ති නෑ මේකේ. මේකේ තියෙන්නේ තනින් තන පිහිටි කුඩා කුඩා පුංචි කඳුපන්ති. කුඩා කුඩා කඳුපන්ති. පැහැදිලිද? එහෙමයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන ඒ කඳුපන්තියෙන් ඉහළ කොටස උඩරට හැටියටත්, ඒ කියන්නේ දඹදිව හැටියටත් එහෙමයි.
ඒ කඳු පන්තියෙන් පහත කොටස හෙළ දීපය හැටියටත් හෙළ හැටියටත් අතීතයේ අපේ මුතුන් මිත්තන් හඳුන්වලා තියෙනවා. ඒ කියන්නේ ලංකා දීපය වගේ. ඔව්. ලංකා දීපය කිව්වොතින් මේ ලංකා දීපය තුල තව තවත් දීප තිබිලා තියෙනවා. එහෙමයි. දැන් අර මං කිව්වනේ දීපය කියන්නේ මුහුදෙන් වට වෙච්ච නිසා නෙවෙයි. නෙමෙයි. ඔව්. ජනී ජනයාට හෝ දෙවියන්ට ආලෝකයක් වෙච්ච නිසා. එහෙමයි. ප්‍රදීපයක් වෙච්ච නිසා. එතකොට මෙන්න මේ දීපය කියලා පහනටත් කියනවනේ නේද? ඔව්. එතකොට අපි කල්පනා කරලා බලනකොට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇසුරින් ගත්තන් අපිට වැටහෙන්න ඕන උඩරට සහ පහතරට කියන්නේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය පුණ්‍යවන්ත පුණ්‍ය භූමිය. පැහැදිලිනේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණාටක් ධාතුන් වහන්සේලා වැඩ සිටින උතුම් භූමිය. එහෙමයි. බුදුරජාණන් වහන්සේට ප්‍රථම යුගයේදී රාවණ වගේ සක්විති රජවරු පහළ වෙච්ච සුන්දර භූමිය තමයි මේ හෙළදීපය කියන්නේ. හෙළදීපය. දැන් මේ ගෝවින්ද හෙළ කියලා ගත්තත්, ගෝවින්දපුර කියලා ගත්තත්, ගෝවින්ද කියන නාමයට අපි අදටත් පුද පූජා පවත්වනවා. කවුද? කතරගම දෙවි. ඔව්, කතරගම දෙවියන්. එහෙමයි. ඔය තියෙන කෝල්මුර කවිවල තියෙනවා ගෝවින්ද කියන නාමය. තේරුණාද? ඒ කියන්නේ කතරගම දෙවියන් හඳුන්වපු මනමතකය තමිල ජනතාව හරෝහරා ගෝවින්දා කියලා එහෙම කියනවා. අන්න ඒකනේ. එතකොට මෙන්න මේ ගෝවින්දු හෙළ කතරගම දෙවියන්ගේ විමානය. එහෙමයි. තේරුණාද? අර දැනගෙන සිටියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ වගේ. දැන් කතරගම කියලා නොදැන යනවා කතරගම. ඔව්. දැන් අපි පූජාවත් තිබ්බා. එහෙමයි. කියන්නේ මම නෙමෙයි තිබ්බේ, ගිහි වෙච්ච ඔබ තිබ්බේ. එහෙමයි. මගෙන් ඇහුවා, මම අනුශාසනා කරා, ඔබ සූදානම් කරා, ඔබම තිබ්බා. එහෙමයි. තේරුණාද? ඒ කවුරු උදෙසාද තිබ්බේ? කතරගම දෙවියන් උදෙසා. ඉතින් අපි තේරුම් ගන්න ඕන කතරගම දෙවියන්ට මල් මේ පළතුරු වට්ටි පිටින් ගිහිල්ලා අපිරිසිදුව පූජා තිබ්බට වැඩක් නැහැ. එහෙමයි. තේරුණාද? පළතුරු ගෙඩියේ ඉඳන් වස තමයි තියෙන්නේ නේද? පළතුරු පූජා කරනවා නම් දේශීය පළතුරු පූජා කරන එක තමයි වැදගත් වෙන්නේ. එහෙමයි. ඊට අමතරව දේශීය පළතුරු වලට දෙවියන් ප්‍රිය කරනවා. එහෙමයි. මොකද දෙවියන්ට කතාවක් තියෙනවා, වරක කපපු පිහිය පූජා කරත් පිළිගන්නවා කියලා. එහෙමයි. සුවඳට. තේරුණාද? ඔව්. ගෙඩි පිටින් කන්නේ නැහැනේ කොහොමද නේද? ඔව්. ඒ කියන්නේ සුවඳ විහිදෙද්දී අපි දන්නවා ඉතින් പ്രേත ලෝකයේ අය කන්නේ අසූචි. සෙම සොටු, දහඩිය, උරුණු තෙල්, මල පහ, මලමුත් මෙන්න මේ දේවල් තමයි මූත්‍රා ආදිය තමයි මේ പ്രേත කට්ටිය ආහාරයක් කරගන්නේ. പ്രേත කට්ටිය ආහාරයක් කරගන්නේ. එතකොට මේ පරදත්තු උපජීවි කියන ඒ කියන්නේ චාතුම් මහරාජිකෙන් පල්ලෙහා වාසය කරන විමානවාසී දෙවිවරු ඉන්නවා. පර්වතවාසී දෙවිවරු ඉන්නවා. පොළොවවාසී දෙවිවරු ඉන්නවා. එතකොට මේ කඳුහෙල් ගිරිශිකරයන්ට අධිගෘහිත බොහෝ දෙවි දේවතාවුන් ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා පරදත් උපජීවි කියලා. ඒගොල්ලෝ බලවත් අයට කියනවා දේව කියලා. දේව. දැන් චාතුම් මහරාජිකේ දිව්‍ය ලෝක පටන් ගන්නෙ යොදුන් 42000ක් ඉහළින් නම් එතනින් පල්ලෙහා දිව්‍ය ලෝක තියෙන විදියක් නැහැනේ. එහෙමයි. පොළොවේ දිව්‍ය ලෝක නැහැනේ. නැහැනේ. දිව්‍ය ලෝක 6යි බුදුහාමුදුරෝ දේශනා කරේ. පළවෙනි එක පටන් ගන්නෙ යොදුන් 42000ක් උඩින් නම් මනුලොවට ඉහළ. එහෙමයි. එහෙනම් 42000න් පල්ලෙහා දිව්‍ය ලෝකයක් තිබුණොත් ඉතින් දිව්‍ය ලෝක 7ක් වෙනවනේ. එහෙමයි. ඒතකොට පොළොවත් දිව්‍ය ලෝකයක් වෙනවනේ. ඒකනේ. මේ භූමාෂ්ඨ භූමාට දෙවියන් කියන්නේ මේ පින් ගන්න පුළුවන්, අපි දෙන දේ සතුටින් පිළිගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා, പ്രേතවතු විමානවතු පොත් වහන්සේගේ සඳහන් වෙලා තියෙනවා, දෙවියන් අරඹයා පුත පූජා පවත්වන එක සිද්ධ කළ යුතුයි කියලා. යුතුයි කියලා. තේරුණාද? අර තියෙන්නේ අදිවට්ටාශ දේවතා කියලා. ඉතින් අන්නේ නිසා අපේ මුතුන් මිත්තන් දෙවියන් අරඹයා විවිධාකාර පුද පූජා පවත්වමින්. එහෙමයි. දැන් කෙත්වතු අස්වද්දලා ඒ කෙත්වතු වල හටගත්තු පළවැල පළමු භෝගය. ඔව්. කොටස. යන්නේ. ඔව්. ඒ කියන්නේ මේ දැන් අපි කුඹුරක් කැපුවත් නේ. එහෙමයි. එකෙන් ගන්න වී ටික පළමු කොටස වෙන් කරනවා දෙවියන්ට. බුදුන්ට වෙන් කරලා දෙවෙනි කොටස දෙවියන්ට වෙන් කරනවා. අන්න ඒ වගේ දැන් ඕගොල්ලොත් ඒකමනේ කරේ. එහෙමයි. ගෝවින්දපුර ඇවිල්ලා පන්සලේ ස්වාමීන් වහන්සේට
පළතුරු පූජාවක් සිද්ධ කරා. අග්‍ර පූජාවක් විදිහට නේද? බුදුරජාණන් වහන්සේට පූජා කළා. මල් පහන් සුවඳ දුම් ආදිය පූජා කරා. ඊට පස්සේ දෙවනුව අපි දෙවි දේවතාවුන්ට කතරගම දෙවියන් සී කරලා පූජා පැවැත්වුවා කරා නේද? එතකොට මෙතන වැදගත්කම කතා කරෝතින් රාවණ પરම්පරාවට එහෙමයි. අපි දැක්ක මේක මුදුනේ තියෙන ලස්සන පොකුණක්. එහෙමයි. තේරෙනවද? ඒක බොහොම සීතල ජලයේ තියෙන්නේ. රාජකීය පොකුණක් කියලා සදාහන් කරලා තියෙනවා. ඔව් සෙල්ලිපි සඳකඩ සඳකඩ පහනක් තියෙනවා. සඳකඩ පහනේ තියෙනවා. සඳකඩ පහනේ අපිට දැක ගන්න පුළුවන් රාජකීය ලාංච මේ හස්තියයි මේ අලියයි. යා වාහනේ වෙන්නේ හස්තිය. එහෙමයි. සහ අලියනේ. අස්සය අශ්වයනේ. අස්සය. තේරෙනවද? එතකොට මේ කියන භූමියේ අර අනුරාධපුරයේ වගේම සඳකඩ පහනක් තමයි තියෙන්නේ. එහෙමයි. එන රජ මැදුරක් මේ මුදුනේ තිබිලා තියෙනවා. තිබිලා තියෙනවා. තේරෙනවද? ඔය නටබුන් අපිට දැක්කනේ මේ. ඔව්. සමහර ඒවා දැන් නිදන් හාරන්න වගේ හාරලා දාලා තියෙනවා. ඔව්. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන එන හෙළ දීපේ තමයි සමන්ත කූට පර්වතයේ තිබිලා තියෙන්නේ. එහෙමයි. තේරෙනවද? දැන් අපිට ආරංචියක් ලැබුණා මෙතන මේ ගොවිඳු හෙළ කන්දට සුමන කූටේ පේනවා කියලා. අපිට ඒක දැක ගන්න පුළුවන් දාහුරනේ. ඔව්. දැන් පොඩ්ඩක් අපි කොහොමම කැමරාව අරන් මගේ පස්සේ මෙන්නකො. දැන් මොන්නේ පේන ඈත පේන. ඒ කියන්නේ උස් ස්ථානයක් පේනව නේද? එහෙමයි. අර ඈත. ඔව්. අන්නේ උස් ස්ථානයේ තියෙන කඳු මුදුනේ නෙවෙයි ඔය කියන්නේ ශ්‍රීපාදේ තැන්පත් කරේ. එහෙමයි. ඔය පර්වත මුදුනේ විශාල වනාන්තරයක් තමයි තියෙන්නේ. ඔව්. අපි පේනවා දැන් ලොකු භූමි භාගයක් තියෙන්නේ නේද? ඔව්. ඉතින් ඕකේ කොහේ හරි තැනක බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන තබලා ශ්‍රීපාද පත්මේ තැන්පත් කරා. එන්නේ සුමන දෙවියන් ඔය සමන් දෙවියන්ගේ දැන් මෙතන ඉඳන් තමයි අර රජ කෙනෙක් කියන්නේ හුලුවත්ත පත්තු කරගෙන ශ්‍රීපාදේ පාමුලට වෙලා ඒ හුලුවත්ත ඉහළට ඔසවන්න කියලා. එහෙමයි. එතකොට මේ ගොවිඳු හෙළේ ඉඳන් තමයි මේ රජුරෝ ශ්‍රීපාදේ වන්දනා කරන්නේ. ආ. රාත්‍රියේ හුලුවත්ත පත්තු කරන ආලෝකයේ දිහා බලලා. ආලෝකයේ දිහා බලලා. එතකොට අපි ගත්තොත් මේ ප්‍රදේශයේ තියෙනවා විශාල නටුමුන් ප්‍රමාණයක්. එහෙමයි. ගල්ලෙන් තියෙනවා. ඔය දැන් ගත්තොත් ඔය පර්වත පාමුල නැගෙනහිර දිශා භාගයේ විශාල ලෙනක් තියෙනවා. එහෙමයි. ඉතින් අපිට සෙල්ලිපිය කියව ගන්න පුළුවන් වුණොත් සෙල්ලිපි අධ්‍යයනය කරන්න පුළුවන් විද්වතුන් එක කියවලා බැලුවොත් එහෙමයි. ඒකාන්තයෙන් මේක දිවා ගුහාව බවට ප්‍රත්‍යක්ෂ වෙනවා කවදා හරි. ඔප්පු කරගන්න පුළුවන්. පුළුවන්කම තියෙනවා. දැන් නිශ්ශංක මල්ල රජුරෝ ඇත්තනම් මේ භූමිය වාසය කරා. මේ භූමියේ රජකම් කරා නම් නිශ්ශංක මල්ල රජුරෝන්ට දැනගන්න ලැබෙන්නේ නැති ඔය පර්වත මුදුනේ ශ්‍රීපාද පත්මයක් තියෙනවා. ඉතින් රජ්ජුරුවෝ අර කියන මුදුනට ගියා නම් රජ්ජුරුවන්ට ශ්‍රීපාද පත්මේ හොයාගන්න පහසුයි. පහසුයි. එහෙමයි. එහෙනම් ඇයි දේවානුභාවයෙන් දිව්‍යාංගනාවක්ගේ මඟ පෙන්වීමෙන් ඔව් දිව්‍යාංගනාවක් කරා තොරතුරු ලබා ගත්තා කියලා නේ කියන්නේ. ඔව් අර දෙයක් නැති කකුල් නැති කොටෙක් හරහා නේද? කොටෙක් හරහා එයාට අර රාජකීය උයනෙන් මේ මල් හොරකම් කරලා අන්න හරි. අන්නේ මේ කතා වස්තුව අපි දන්නවා. එතකොට දේවානුභාවයේ පිළිබඳවත් මිනිසුන්ගේ විශ්වාසයක් නැහැ නේ. එහෙම දෙවියෝ මිනිසුන්ගේ බුද්ධානුභාවයේ පිළිබඳවත් විශ්වාසයක් නැහැ නේ. බුදුහාමුදුරුවන්ට 23 මහා පුරුෂ ලක්ෂණ නැහැලු. ඈ බුදුහාමුදුරුවෝ අහසින් වැඩි නැතිලු, 이르දි නැතිලු. දැන් ওই විකාර රූපී ධර්මයක් නේ දැන් ලෝකේ අපිට අහන්න ලැබෙන්නේ. එහෙමයි. එතකොට මේක ප්‍රකෘති වුණාට පස්සේ හරි ආවේ. එහෙමයි. ඉතින් මේ නිශංක මල්ල රජුරුවන්ගේ කාලයේදී අර දිව්‍යාංගනාවක් විසින් තමයි ඒ දෙපා නැති මිනිසයාට මඟ පෙන්වන්නේ. එහෙමයි. දැන් අපි එයාට කියන්නේ කොටා කියලා. කොටා කියලා. එතකොට එයා අර දේවානුභාවයෙන් එයාට අත් කකුල් මැව්වා කියලා සඳහන් වෙනව නේද? අන්න හරි. ඉතිහාසයේ කියනවනේ. ඔව්. එතකොට එයා මඟ සලකුණු තියාගෙන එනවා ශ්‍රීපාද පත්මේ දෙවඟන පෙන්වුවාට පස්සේ. එහෙමයි. ඒ කාට කියන්නේද? රජුරුවන්ට සතුටින් කියනවා මහරජතුමනි මට ඒක හම්බ වුණා. එහෙමයි. ඒ කියන්නේ ශ්‍රීපාද පත්මේ දැකගත්තා. අන්නේ සතුට තමයි යා රජුරුවන්ට ගිහින් කියන්නේ. රජුරුවොත් ඒ සතුටට මොකද කරන්නේ? ශ්‍රීපාද පත්මේ හොයාගෙන යනවා වන්දනා කරා. අන්නේ එදා පටන් තමයි මිනිස්සු ශ්‍රීපාද. ඒ කියන්නේ මේ හෙළදීපේ ජනි ජනයා අපි දන්නවා රෝහණ දේශයේ මිනිසුන් ශ්‍රීපාදේ වැඳගත්තා කියලා. එහෙනම් ශ්‍රීපාදේ වැඳගත්තේ රෝහණ දේශයේ මිනිසුණන්
පැරණි රෝහණය විද්වතුන් පවා කියන්නේ මේ ලාහුගල නැගෙනහිර පළාතට බරව මේ ලාහුගල ප්‍රදේශයේ මේ ගොවිඳුපුර ඊට පස්සේ වඩිනාගල මෙන්න මේ ප්‍රදේශයට තමයි පැරණි රුහුණ පැරණි රෝහණ දේශය කියලා කියලා තියෙන්නේ. එහෙනම් ඔය කඳු මුදුනේ කවදා හරි දවසක සිරිපාද පත්මයක් මතුවෙන්න ඕනේ. මතුවෙන්න ඕන නෙමෙයි මතු වෙනවාමයි. අන එදාට තමයි නිශ්ශංක මල්ල ගියා වගේ ඔය කඳු මුදුනට අර දියසෙන් නමින් පහළවන මහරජුරෝ වැඳගන්නේ. යන්නේ. ගිහිල්ලා වැඳගන්නේ. තේරුණාද? එදාට තමයි 2500 නැවත සක්‍රිය වෙන්නේ. එහෙමයි. කොච්චර විහෙර විහාර හැදුවත් ඔව්. සබහදාම විනාශ කළ මොන දේ කරා? අපගේ නගා සිට වෙන සත්‍ය. එහෙමයි. සත්‍යයක් හැටියට ජය ගන්න නැතුව අසත්‍ය රජ කරනකන්. එහෙමයි. කවදාවත් සම්බුද්ධ ශාසනයක් පවතින්නේ නැහැ. පවතින්නේ නැහැ. මේකේ තව විශේෂ වැලි ගල් සිමෙන්ති බදාම තමයි පවතින්නේ. පවතින්නේ. ඔව්. මේකේ තව විශේෂ කාරණයක් තියෙනවා හඳුනන. දැන් කන්ද මුදුනේ මේ අර පූජාවලිය සඳහන් වෙනවා කඳුළු ධාරා දෙකක් වැනි මේ පොඩි හැල පාරවල් දෙකක් හෝ ගංගා දෙකක් හෝ දෙකක් ගලනවා කියලා යුග්මයක් කියලා තියෙන්නේ. දැන් අර මේ ඔය ඔය පාමුල හරිය තමයි කොටා ගම තියෙන්නේ. කොටා ගොඩ මෙන්න මේ ළඟපාත තියෙන්නේ. එතකොට පාමුල අර ගම්වරයක් පූජා කරා කියනවනේ. දුන්නා කියනවනේ. අරක මේ පෙන්නුවට සිටිපතුට පෙන්නුවට පෙන්නුවට ගම්වරය මුදුනක තිබ්බනම් හොයාගෙන යන ලේසියිනේ. ලේසියි හැමදේම. ඒක නෑ රජ කෙනෙකුටවත් හොයාගන්න පුළුවන් තරක නෙමෙයි තිබිලා තියෙන්නේ. බැරි තැනක තමයි තිබිලා තියෙන්නේ. ඔය ඇහුවේ මොකද්ද? යුග්මයක් ඕ ගම්. මේ පැත්තෙන් මේ අපි ගත්තොත් මේ ජයන්ති වැව තියෙන්නේ. ජයන්ති වැව. පේනවනේ. එහෙමයි. ඔය ජයන්ති වැව පාමුල තමයි මේ එක දිය පාරක් එකතු වෙන්නේ ජයන්ති වැවට. එහෙමයි. තේරෙනවද? ඕක පල්ලෙහාට ගලාගෙන යනවා මේ හරහා. හා. ඊට පස්සේ ඔය කන්දෙන් එහා පැත්තේ. එහෙමයි. ගල් ඔයට වැටෙන තවත් දිය පහරක් තියෙනවා. එහෙමයි. තේරෙනවද? අන්නේ දිය පහරවල් දෙක හරස් කරලා තමයි මේ වැවත් ඊට එහා පැත්තේ තියෙන මොකද්ද මේ සේනානායක සමුද්‍රෙත් හදලා තියෙන්නේ. නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙමයි. සේනානායක සමුද්‍රයට තව වතුර පාරක් එකතු වෙනවා හැබැයි. ආ. පැහැදිලිනේ. එහෙමයි. මේ සේනානායක සමුද්‍රය හදන්න කලින් සමහරට උතන තව මොකක් හරි ලොකු ජලාශයක් තියෙන්නේ නැති නේද? ජලාශ කීපයක් තිබිලා. මොකද ඔය වඩිනාගල ප්‍රදේශයේ අර දැන් අපි කියනවනේ වඩිනාගල පාමුල චූලෝදර මහෝදර නාග පිරිසගේ විමාන තිබ්බා කියලා. එහෙමයි. තේරුණාද? ඒ කියන්නේ වඩුන්නාගල සමීපයේ තිබ්බා කියලා තමයි ඉතිහාස පොතේ සඳහන් වෙන්නේ. සද්ධර්ම රත්නාලංකාරේ. එතකොට වඩින්නාගල සමීපයේ හිටියානම් චූලෝදර මහෝදර මේ නා පිරිස තිස්කලක් නා පිරිස. එතකොට කොහොමද මේ ඒක අරහි කියන යාපනයේ නාගදීපේ වෙන්නේ? ඔව් සම්මත. වැරදීනේ. ඔව් ළඟපාත තියෙන්නේ පැහැ. ඔව් ඔව්. ඉතින් මේකේ කවදා හරි නෙවෙයි මෑත භාගයේදීම කවුරු හරි කෙනෙක් නුදුරු අනාගතයේදී ඔව් නුදුරු අනාගතයේදී අපි අතරම ඉන්න කෙනෙක් මම කියන්නේ හොයාගත්තර කමක් නැහැ ගිහිල්ලා මට නම් වඩින්න අමාරුයි කන්දට. එහෙමයි. මොකද ගොඩාක් උසයි කිලෝමීටර් එහා පැත්තෙන් ආවොතින් කිලෝමීටර් 7ක් තියෙනවා. මේ ළඟම තැනින් නැගගොතින් ඔය පේනවනේ මුදුන පේන තැන ඉඳලා වැවට වැව පැත්තෙන් කිලෝමීටර් 2ක් තියෙනවා හරියට. ඔව් මුදුන ගියම් වලින් බල්ලා තියෙනවා. ඔව් කිලෝමීටර් 2ක් තියෙනවා මේ පැත්තෙන් ගියොතින් කිලෝමීටර් 4ක් විතර තියෙනවා. එහෙමයි. මේ පැත්තෙන් ගියොතින් එහා පැත්තෙන් කියන්නේ සේනානායක සමුද්‍රයේ පැත්තෙන් ආවොතින් කිලෝමීටර් 7ක් විතර තියෙනවා. ඔව්. ඒක නිසා ලේසිම තමයි ජයන්ති වැව හරහා ගිහිල්ලා කන්දට ගොඩ වෙන්නේ. එහෙමයි. එහෙනම් අපේ ප්‍රාර්ථනාව වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රීපාද පත්මය පුලුවන් තරම් ඉක්මනට දේවානුභාවයෙන් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානීය අනුභවයෙන් පුලුවන් තරම් ඉක්මනට කිව්වට අපිට ඒක වෙන්නේ ඇත්තටම බුදුහාමුදුර අදිෂ්ඨාන කරා නම් 2500ක් ගියාට පස්සේ කියලා. ඔව් ශ්‍රීපාද පත්මේ මතුවෙන්න ඕන කියලා. ඉතින් අපි ප්‍රාර්ථනා ඇති කරගමු 2500 නෙවෙයි 2600ටත් ළඟයි දැන්. එහෙමයි. එහෙනම් දියසෙන් කියන ප්‍රාතිහාරය දියසෙන් නෙවෙයි රජුරුන්ගේ නම. ඒක ප්‍රාතිහාරයක්. ඒක සුමන සූත්‍රයේ මේ ගැඹුරි විග්‍රහ කරවතින් අදහස් කරෝ මේ ඒකේ අදහස පළ වෙලා තියෙනවා. එහෙමයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ අනුභවයෙන් මේ ශ්‍රීපාද පත්මේ දැක බලාගෙන වන්දනා කරගන්නට මේ හෙළදීපේ ජනි ජනයාටත් එහෙමයි. අර වැට වගේ මහා පර්වත මුදුනේ ජීවත් වෙන දඹදිව් තලයේ ජනි ජනයාටත් දෑසින් දැක බලාගෙන වන්දනාමාන කරගන්නට එහෙමයි. හැකියාව වාසනාව ලැබේවා අපිටත් හිමිකම උරුමය ආඩම්බරයෙන් කතා කරන්නට දවසක් උදා වේවා. බුදුරජාණන් වහන්සේ දැක බලාගෙන වන්දනා කරගෙන බුදුරජාණන් වහන්සේ යැයි සලකාගෙන වන්දනා කරගන්නට ශ්‍රීපාද පත්මය
නැවත මතු වේවා මතු වේවා මතු වේවා සාදු සාදු ප්‍රේමත් මහා කතරගම දේව ස්තෝත්‍ර කදිරනන් දේව ගෝවින්දං පාලෙන්තු ලෝක සාසනං ඒතේ දේවානුභාවේන කණ්ඩා ස්වාමී නමෝ වරං ඕම් තත්පුරුෂාය විද්මහේ මහාසේනාය තීමහි තන්නෝ සන්මුඛ ප්‍රචෝදයාද ඕම් තත්පුරුෂාය විද්මහේ ශිවපුත්‍රාය තීමහි තන්නෝ ස්කන්ධත් ප්‍රචෝදයාද දීප ධූප ගන්ධ පුෂ්ප තඹුලාදි වන්දනම් ඥාන හෝම ඥාන වාස නාදි කර්ම සේවිනම් පූජයාමි වාර වාර සෞඛ්‍ය ලාභ හේතු ජං තං කුමාර දේව රාජ පාද පద్ම තං නමෝ ශ්‍රීමත් මහා කතරගම දේව ස්තෝත්‍ර කදිරනන් දේව ගෝවින්දං පාලෙන්තු ලෝක සාසනං ඒතේ දේවානුභාවේන කණ්ඩා ස්වාමී නමෝ වරං ඕම් තත්පුරුෂාය විද්මහේ මහාසේනාය තීමහි තන්නෝ සන්මුඛ ප්‍රචෝදයාද ඕම් තත්පුරුෂාය විද්මහේ ශිවපුත්‍රාය තීමහි තන්නෝ ස්කන්ධත් ප්‍රචෝදයාත දීප ධූප ගන්ධ පුෂ්ප තඹුලාදි වන්දනම් ඥාන හෝම ඥාන වාස නාදි කර්ම සේවිනම් පූජයාමි වාර වාර සෞඛ්‍ය ලාභ හේතු ජං තං කුමාර දේව රාජ පාද පద్ම තං නමෝ